දැන් ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා අලුත් යෝජනාවක් ගෙනල්ලා තිබෙනවා ආණ්ඩුක ව්‍යවස්ථාවට අලුත් සංශෝධනයක් ගේන්න. Malibin Digestive. Crunchy goodness for hunger on the go. මේ සම්බන්ධව අතරම ආණ්ඩුක ව්‍යවස්ථාව කටයුතු පිළිබඳ අමාත්‍යතුමා නැත්තම් විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යවරයා විදිහට විජයදාස රාජපක්ෂ මහත්මයා කිව්වා මේ සංශෝධනය ගැසට් කරන එක එතුමාගේ ලේකම්වරයා හරහා නවත්වනවා කියලා. නමුත් ඒක සිද්ධ වෙලා නැහැ. ඒ වෙනුවට සිද්ධ වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා විසින් එම ගැසට් පත්‍රය මුද්‍රණය කරන්න අවශ්‍ය කරන නියෝගය දීලා තියෙනවා. අත වශයෙන් මේ වෙලාවේ මේ එක වචනයක් වෙනස් කිරීම සඳහා බිලියන ගණනක මුදලක් වියදම් කිරීම විශේෂයෙන්ම අත වශයෙන් අපි දන්නවා මේ 83 වගන්තිය කියන්නේ ලංකාවේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ ජනමත විචාරණකින් අවසන් කළ යුතු සංශෝධන තිබෙනවා ආණ්ඩුක ව්‍යවස්ථාව ඇතුලේ. එවැනි සංශෝධන වලින් එකක් තමයි 83 වෙනි වගන්තිය යටතේ මේ තිබෙන්නේ. එනිසා මෙය අනිවාර්යෙන් තුනෙන් දෙකක බලයක් සහිත සහ ජනමත විචාරණකින් සම්මත විය යුතු කාරණයක්. එතකොට මේ කාරණය සම්බන්ධවම තමයි නඩු ගණනාවක් වැටුනේ. පළමුව ලේනව කියලා පුද්ගලෙක් නඩු දැම්මා, ඊළඟට තව පුද්ගලෙක් නඩු දැම්මා. මේ නඩු අල්ලා විසිකරා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. ඊට පස්සේ ඊටත් කලින් රංගබණ්ඩාර මහත්මයා කිව්ව අවුරුදු 6කට ජනාධිපතිතුමාට බලය දිය යුතුයි කියලා. මේ වගේ මේවා මේ ඉබේ ආපු කාරණා නෙමෙයි. මේවා ඇත්ත වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගේම් ප්ලෑන් එකේ තිබිච්ච කරුණු ගණනාවක් තමයි මේ සංසිද්ධිය පිටිපස්සේ තියෙන්නේ. දැන් අද එතුමා කියනවා එතුමාට මේක සම්පූර්ණයෙන් හදන්න අවශ්‍යයි, මේක මේ නිවැරදි කරන්න අවශ්‍යයි, ඒ නිසා මේ ක්‍රියාත්මක කරනවා කියලා. ඒ වගේම විශේෂයෙන්ම එතුමා ආචාර්ය ජයම්පති වික්‍රමන්ත මහත්මයාට චෝදනාවක් කළ තිබුණා. එතුමා ඉන්න කාලේ තමයි මේක කරේ කියලා පසුව ජයම්පති වික්‍රමන්ත මහත්මයා කියලා තිබුණා. මේ යෝජනාව ගෙනාවේ එවකට හිටපු අග්‍රාමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා සහ ජාතික හෙළවුරුමේත් එක්ක ඒ වෙලාවේ අසම් කරපු ගිවිසුමේ තිබුණයි කියලා මෛත්‍රීපාල සිසින මහත්මයා. ජනමත විචාරණයකින් කෙලවර කළ යුතු සංශෝධන ඒ සංශෝධනවල ගේන්නේ නැහැයි කියලා. එතකොට ඒක ආණ්ඩුව ඇතුළත තිබිච්ච එකඟතාවයක්. ඒ නිසා දැන් ඒවා කියලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ අනවශ්‍ය වියදම් එක වචනයක් වෙනස් කිරීම සඳහා ආණ්ඩුක ව්‍යවස්ථාවේ රුපියල් බිලියන ගාණක වියදම් කළ ජනමත විචාරණ පැවැත්වීම නෙමෙයි අද අපිට තියෙන්නේ. මොකද හේතුව මේ රට තියෙන්නේ එවැනි තත්වයක නෙමෙයි. ඉතාම දුප්පත්භාවයට පත් වෙලා විශාල විනාශයකට පත් වෙලා දැන් අද වෙනකොට අපි දැක්කා කියලා තිබෙනවා අපිට ණය ගෙවන්න පුළුවන් තත්ත්වේ තවමත් ඇති වෙලා නැහැයි කියලා. විශාල අර්බුදයක් තවම තියෙන්නේ කියලා. ඉතින් මේ අර්බුදය මෙහෙම තියෙද්දී අපි කොහොමද මෙවැනි අතිවිශාල මුදලක් වෙන් කළා මේ ජනාධිපතිවරයෙකුට තියෙන පුද්ගලයෙකුට තියෙන රසාස්වාදය වෙනුවෙන් මේ ආණ්ඩුක ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක්‍රියාවලියකට යන්නේ කියලා. ඒ නිසා අපි මේකට සම්පූර්ණ විරුද්ධයි. අපි මේ රටේ ජනතාවට කියනවා මේ සංශෝධනයට අත උස්සන තුනෙන් දෙකක් අවශ්‍යයි. ඊට ඒක තීරණයේ වේ ශේෂාධිකරණයේ තවදුරටත් තියෙන අත්‍යවශ්‍යම කාරණය කියලා අපි දන්න විදිහට නීතිඥෝ විදිහට තුනෙන් දෙක බලයක් සහ ජනමත විචාරණයක් මේකට අවශ්‍ය වෙනවා. නමුත් ඒකටත් අත උස්සන මට අපි දන්නේ මේ දැන් තියෙන තත්ත්වයන් එක්ක අපි දන්නවා බා පර්මිට් දීලා ඊළඟට විවිධ වරප්‍රසාද වරදාන දීලා පාරවල් හදන්න මිලියන 100 200 දීලා එක එක මන්ත්‍රීවරු බාගන්න යුගයක් ඇවිල්ලා තිබෙන තත්ත්වයක් තියෙන්නේ. මම ඉල්ලන්න කැමති කරුණාකරලා මේ රටේ ජනතාව තේරුම් ගන්න මේවට පක්ෂව අත උස්සන මන්ත්‍රීවරුන්ට ඊළඟ පාර්ලිමේන්තුවේ තමන්ගේ ගම්වලට එන්න දෙන්නේ නැතුව උන්ගට දොරවහණ එක තමයි කරන්න තියෙන්නේ. මොකද හේතුව මේ අය ලබන පාරත් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ 225ට තියෙන මේ ගෞරවයේ කෙලෙසුවේ මේ අය. මොකද හේතුව මේ අය තමයි ඇමති වරප්‍රසාද වෙනුවෙන් මන්ත්‍රී වරප්‍රසාද වෙනුවෙන් නැත්තම් බාර් පර්මිට් එකට තමන්ට හම්බෙන පාර කාපට් කිරීමට මේ මුදලට යට වෙලා මේ ක්‍රියාදාමයට අත දුන්න අය. තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්තයාව ගේන්න තවදුරටත් උත්සාහ කරනවා නම් මේ ක්‍රියාවලිය තුළ ඔවුන්ට මේ රටේ ජනතාවගේ වෛරයට පාත්‍ර වීම හැර වෙන විකල්පයක් නැහැ. ඒ නිසා අපි මේකට සම්පූර්ණ විරුද්ධයි. ඒ අනුව අපි ඒ විපක්ෂයේ විදිහට අපි සියලු දෙනාම එකමතයකින් දෙන කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. දෙවන කාරණය තමයි විශේෂයෙන්ම අපරාධ සම්බන්ධව අද ගත්තයින් පස්සේ මේ වනතුරු ෂාෆ්ට් මැතුමාගේ මරණය තවමත් අභිරහසක්. කවුද ඒකේ මරණයට වගකියුතු කියලා හොයාගන්න විදියක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම වසන්ත පෙරරා මහත්මයාගේ ඝාතනය පිළිබඳව තවම ඒ තුවක්කු කරුවන් හඳුනගෙන නැහැ. මේ වගේ තවත් ගණනාවක් තිබෙනවා.
මෙවැනි තත්ත්වයන් ඇතිලා තිබෙන ක්‍රියාවලින් ගණනාව. ඒ නිසා මම හිතන්නේ අද මේ යුක්තිය කියලා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ගමන් අපි කියන්න කැමතියි විශේෂයෙන්ම ඒ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙන අස්සෙත් මෙවැනි විශාල මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙනවා නම් මම හිතන්නේ 100කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට මරලා දාලා තියෙනවා නාන්දුන්න තුවක් කරන වෙනුවෙන් මේ පෞගිය මාස 6 7 ඇතුළත. ඉතින් මේක විශාල අර්බුදයක්. අර මහේස්ත්‍රාතුමෙක් කිව්වා වගේ මේක චිකාගෝ වලට එහා පැත්තේ ගිහිල්ලා තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසා මේ සම්බන්ධව අපි වහාම කටයුතු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම පොහොට්ටුව සහ පොහොට්ටුවේ කොටස් දෙකක් අද වෙනකොට බෙදිලා තිබෙන තත්ත්වයක් තිබෙනවා. ඊයේ ගම්පහ තිබුණු රැස්වීමේදී එක පැත්තකින් ප්‍රසන්න රණතුංග මැතිතුමා යෝජනා කරනවා රයින් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති අපේක්ෂකත්වය ගන්න කියලා. සියලු දෙනා මත උස්සනවා එතන හිටපු අය. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රයින් වික්‍රමසිංහ මැතිතුමා කියනවා මම තාම ඒක තීරණයක් අරගෙන නැහැ පස්සේ කියන්නම් කියලා. අනෙක් පැත්තෙන් එතනම හිටපු ඒ දිස්ත්‍රික්කෙම හිටපු අනෙක් පිරිස ඉන්දික මැතිතුමා ඇතුළු ඒ වගේම ප්‍රසන්න රණතුංග මැතිතුමා ඇතුළු පිරිස බිංගිරියේදී ගිහිල්ලා සම්පූර්ණයෙන් කියනවා මේක සම්පූර්ණ මේ පක්ෂයේ පාවා දීමක්. අපි එවැනි තීරණයකට ඇවිල්ලා නැහැ. ඒ නිසා මේක සම්පූර්ණ වැරදි කියන මතය කියන යනු බොහොම පැහැදිලිව පොහොට්ටුව ඇතුලේ විශාල බෙදීමක් අපි දකිනවා මේ කරුණ අරමය. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න කැමති මම දැන් රයින් වික්‍රමසිංහ මැතිතුමා මේ මැතිවරණයේ ඉල්ලන්නේ නැහැ. ඒක 100%ක් පැහැදිලිව පේනවා මේ ක්‍රියාවලිය තුළ. තවත් ඔහුට ඉස්සරහට යන්න පුළුවන්කමක් නැහැ. මොකද හේතුව පොජන පෙරමුණේ සහයෝගය ලැබෙනවා නම් පමණයි එතුමා යම් ක්‍රියාවලියකට යන්නේ. හැබැයි අපිට තේරෙන විදිහට පොජන පෙරමුණ ඇතුලේ තිබෙන මේ බෙදීමත් එක්ක පොජන පෙරමුණ වෙනම අපේක්ෂක ඉදිරිපත් කරොත් පොජන පෙරමුණත් එක්ක නැතුව ඉන්න අනෙක් පිරිසට යම් විශාල අර්බුදයක් එන්න පුළුවන්. ඒ නිසා රයින් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් හිටගත්ත පිරිසට විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒක අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගිහිල්ලා එතන හිටගත් කටිරත් මේ தත්වෙම තමයි උද්ගත වෙන්නේ කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති ගිය සතියේ මම දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පැවැත්වුවයි කියනවා, දේශපාලන මණ්ඩලයේ පැවැත්වුවයි කියනවා, විධායක සභාව පැවැත්වුවයි කියනවා. මේක හරියට අර සෙල්ලම් මේ පොඩි ළමයි කෝම් පිට්ටු හදනවා වගේ සෙල්ලම් ගෙවල් හදනවා වගේ වැඩක් මේ තියෙන්නේ. ඒ දේශපාලන මණ්ඩලයට 15 දෙනෙක් ඉන්න ඕනේ. ඒ 15 දෙනාගෙන් 3 දෙනෙක්වත් නිවැරදි දේශපාලන මණ්ඩලයේ, ඒ කියන්නේ මැතිවරණ කොමිසමේ ලියාපදිංචිලා ඉන්න දේශපාලන මණ්ඩලයේ 3 දෙනෙක්ව 4 දෙනෙක් තමයි නිමල් සිරිපාල මහත්මයාගේ කණ්ඩායමත් එක්ක ඉන්නේ. ඊළඟ මධ්‍යම කාර්ය සභාවේ 60කට අධික සංඛ්‍යාවෙන් අත වශයෙන් ඉන්නේ 10ක් 12ක් විතර ප්‍රමාණයක් ඒ මධ්‍යම කාර්ය සභාව තියෙන්නේ සභාව නියෝජනය කරා. තුන්වෙනි කාරණය විධායක සභාවේ අපි දන්න විදියට ඇවිල්ලා හිටිය 48ක විතර ප්‍රමාණයක්. ඒ 48නොත් 25ක විතර ප්‍රමාණයක් තමයි අත වශයෙන් සංවිධායකවරු හිටියේ. අනිත් අය සියලු දෙනාම එක්කෝ දිස්ත්‍රික් සංවිධායකවරු විධායක සභාවට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා එම විධායක සභාවත් සම්පූර්ණයෙන් නීති විරෝධී. ඒ නිසා මේ අය දැන් නීති විරෝධී කටයුත්තක් කරමින් ඉස්සරහට යන තත්ත්වයක් තමයි තිබෙන්නේ. මම විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන්ට කියන්න කැමතියි ඔබ කිසිදු ආකාරයකට බියකටපත් වෙන්න එපා. මේ පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්වරයා මමයි. ඒ ලේකම් තනතුර මට ලැබිලා තියෙන්නේ උසාවි නියෝගයකින්. ඒ උසාවි නියෝගයත් එක්ක අපි ඉදිරියේ ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තැනකට ගේන්න අපි කටයුතු කරනවා අනිවාර්යයෙන්. ඒ වගේම සියලුම සංවිධායකවරුත් එක්කට එකතු වෙලා අපි කිසිදු ભેදකින් තොරව මේකේ තියෙනවා කණ්ඩායම් ගණනාවක්. මම එක කණ්ඩායමකටත් ඉන්න කෙනෙක් නෙමෙයි. මම මැදිස්සව හැම කෙනෙක් එක්කම එක පැත්තකින් මෛත්‍රීපාලසේ සිරි මැතිතුමා සහ විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායමක් තිබෙනවා. අනෙක් පැත්තෙන් නිවන් සිරිපාල මැතිතුමා ඇතුළු පිරිස කණ්ඩායමක් තියෙනවා. මේ කණ්ඩායම් සියල්ලම ඉන්න අයගෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබට වැදගත් වෙන්නේ පුද්ගලයා නෙවෙයි පක්ෂය. ඔබව ඉවත් කරන්න නිමල් සිරිපාසිල්ල මහත්මයාට හෝ දුමින් සානාගේ මහත්තයාට හැකියාවක් නැහැ. ඔවුන් එක ප්‍රසිද්ධියද ප්‍රකාශ කරලා තිබුණා. මට නැවත සංවිධායකවරු පත් කරන්න බලයකුත් නැහැ. ඔවුන් ඉවත් කරන්න බලයකුත් නැහැයි කියලා. ඒ නිසා ඔවුන් එය පිළි අරගෙන තියෙනවා. බලයක් විදිහට ඔවුන්ට කිසිදු බලයක් නැහැයි කියන එක ඔවුන් පිළි අරන් තිබෙනවා. ඔවුන් ඔබ ඉවත් කරොත් එහි වගකීම මම අරගන්න සූදානම්. ඔවුන්ට විරුද්ධව අනිවාර්යෙන් අපි නඩු පාරන විතරක් නෙමෙයි ඔවුන් ඉවත් කරන්න ඔබෝ ඉවත් කරන්න ඔවුන්ට කිසිදු හැකියාවක් නැහැ. ඒ විතර ඒ වගේම ඔවුන් අපිට දාන තර්කය තමයි විශේෂයෙන්ම ඔවුන් උසාවිය මගින් ඔවුන්ට යම් නඩුවක් පවරලා තීන්දුවක් අරගෙන නැහැ කියන එක. ඇත්ත වශයෙන් මේ වෙනකොට ඔවුන්ට විරුද්ධව නඩු දෙකක් පවරලා තිබෙනවා. තවත් නඩුවක් පවරන්න නියමිතයි. මේ නඩුවලින් තිබුණ ප්‍රශ්නේ තමයි කලින් හිටපු
දිසාධිකරණය විචකාරතුමා මේ සම්බන්ධව දිගින් දිගටම අතුරුදානන් නියෝගය උන්ට දුන්න. හැබැයි ඊට පස්සේ ඉදිරිපත් කරපියවට කිසිදු අතුරුදානන් නියෝගයක් දුන්නේ නැහැ. ඒ වෙනුවට උන් කරේ සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තෙන් අතුරුදානන් නියෝගය නොදී නඩුව ඉස්සරහට අරගෙන ගියා. ඉතින් ඒ නිසා අපිට අතුරුදානන් නියෝගයක් නොදී ඔවුන්ගේ ක්‍රියාව තහනම් කරන්න බෑ. ඒ නිසා තමයි ඔවුන් සෙල්ලම් ගෙවල් හදනවා වගේ, අර මං කිව්වා වගේ දේශපාලන මණ්ඩල කැඳවනවා, මධ්‍යම කාර්ය සභාව කැඳවනවා, විධායක සභාව කැඳවනවා. ඉතින් ඒවා කර කර ඉඳ ඔවුන්ට අවස්ථාව ලැබිලා තියෙන්නේ අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් දීලා මේ ක්‍රියාවලිය තහනම් නොකිරීම නිසා. මෙහෙම තහනම් කරා නම් ඔවුන්ගේ ක්‍රියාවලිය ඇත්ත වශයෙන් අද වෙනකොට ඔවුන්ගේ තත්ත්වය මීට වඩා වෙනස් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මං ගරු අධිකරණයත් ඉල්ලනවා මෙවැනි සෙල්ලම් කරන්න මේ අයට නීත්‍යානුකූල නොවන බලයක් ලැබිලා කරන මේ අවිනීතික ක්‍රියා මැඩලීම සඳහා අධිකරණයෙන් අපි ගෞරවයෙන් ඉල්ලනවා යම් තීන්දුවක් අරගන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම අනික් කාරණේ තමයි වැදගත්ම කාරණේ, නිමල් සිරිපාල සිල්ලමැතිතුමා සහ දුමින්සානායක මහත්මයා උන් දෙගොල්ලොම කියන උන් සභාපති සාලේකම් කියලා, මේ දෙගොල්ලොම්ව පිළි අරගෙන මැතිවරණ කොමිසමෙන් මේ වනතුරු ඔවුන්න පිළි අරගෙන කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කරලා නැහැ. එතකොට ඔවුන් එවැනි මම අභියෝගයක් කරනවා, මැතිවරණ කොමිසම ඔවුන්ව පිළිගත්තයි කියලා කරුණා කළා අපිට උසාවිය වගේම උසාවිය තීන්දුවකින් මාව පිළි අරන් තියෙනවා. ඒ ඉතාම වටින තීන්දුවක්. එතකොට එය මට තියෙන එක ශක්තියක්. මොකද හේතුව උසාවියකින් මාව පිළි අරන් තිබෙනවා. දෙවෙනි කාරණේ තමයි මැතිවරණ කොමිසමෙන් පිළිගන්න ඕනේ එහෙනම් නිමල් සිරිපාල සිල්ලමැතිතුමාලා ඇතුළු පිරිස. අපි ඔවුන් කියන්නේ දැන් නඩු දාලා තීන්දුවක් ඔවුන්ට විරුද්ධව අරන් නැහැයි කියලානේ. එහෙනම් ඔප්පු කරලා පෙන්නන්න මැතිවරණ කොමිසමෙන් ඔවුන් දෙදෙනාව පිළි අරගෙන තියෙනවා. මේ වෙනකොට තියෙන තත්ත්වය තමයි මැතිවරණ කොමිසම පැහැදිලිව ඔවුන්ව පිළිගන්න ලිපියක් මේ වෙනතුරු නිකුත් කරලා නැහැ. ඒ නිසා ඔවුන් තවමත් නීති විරෝධී සභාපතිවරයෙක් නැත්තම් චෞර සභාපතිවරයෙක් සහ චෞර ලේකම්වරයෙක් විදිහට තමයි මම හඳුන්වන්නේ. මොකද මැතිවරණ කොමිසම පිළිගන්නේ නැති මැතිවරණ කොමිසම විසින් මේ සභාපතිවරයා ඉදිරියට නිමල් සිරිපාල මහත්තයා පිළිගන්නවා කියලා හෝ ලේකම්වරයා ලෙස දුමින්සානායක මහත්තයා පිළිගන්නවා කියලා හෝ ලිපියක් නැතුව ඔවුන් මේ කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නීති විරෝධී අනීතිකයි. නමුත් මට ලැබිලා තිබෙන උසාවි නියෝගයත් එක්ක අපි සටන් කරනවා මැතිවරණ කොමිසමත් එක්ක අපේ නීත්‍යානුකූල අයිතිය ස්ථාපිත කරගන්න. ඒ නිසා අනාගතයේදී මම කියන්න කැමති මේ ක්‍රියාවලිය ඉදිරියට ගියොත් මේකේ අවසාන ප්‍රතිඵලය මම කියන්නම්. මේ අවසාන ප්‍රතිඵලය තමයි පැහැදිලිව මැතිවරණ කොමිසම මේ දෙගොල්ලෝ කැඳවලා බලනවා, කැඳවලා සාකච්ඡා කරලා බලනවා. සාකච්ඡා අවසානද වුණොත් පක්ෂය බහා තබන්න කටයුතු කිරීමට තමයි අවසාන වශයෙන් මැතිවරණ කොමිසමට සිද්ධ වෙන්නේ නාම යෝජනා දුන්නයින් පස්සේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අත්වෙලා දෙන ඉරණම තමයි මේ ඉරණම හොඳින් මේ පක්ෂයේ ඉන්න සංවිධායකවරු තේරුම් ගත යුතුයි. ඒ නිසා ගිහිල්ලා නිමල් සිරිපාල පාර්ශ්වයේ ගිහිල්ලා ඉඳගෙන අත උස්සන වතාවක් පාසා මේ පක්ෂය තව තවත් විනාශයටපත් වෙන එක සිද්ධ වෙනවයි කියන එක මම ඔබට අවධාරණින් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා ඔබගෙන් අපි ඉල්ලනවා පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්වරයා විදිහට මම අරගෙන යන මේ ක්‍රියාදාමයට ශක්තිය දෙන්න කියන එක අපි ඉල්ලනවා. මේ වෙනකොට මගේ ඒ උසාවියෙන් දුන්න නීත්‍යානුකූල තීන්දුව අපි මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළා දෙනවා. මැතිවරණ කොමිසමෙන් ඉතාම ඉක්මනින් ඒ සම්බන්ධව තීන්දුවක් දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාවලිය අපි ඉදිරියට යා යුතුයි. අපේ පාක්ෂිකයන්ගෙන් සහ පක්ෂයෙන් මම ඉල්ලනවා කිසි විටක දයාසිරි ජයසේකර යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපි පක්ෂය ගොඩනගන වැඩපිළිවෙලක් අනාගතයේ අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒ සඳහා නොපැකිලව කලබල වෙන්නේ නැතුව ඉන්න. මොකද හදිස්සිය ගිහිල්ලා විවිධ කණ්ඩායම් වලට විවිධ පක්ෂත් එක්ක විවිධ ජනාධිපතිවරු අපේක්ෂකවරු එක්ක තනියම මේ වැඩේ කරයි කියලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා අපි නිවැරදි තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව අපි ඔබට ප්‍රකාශ කරන්නම්. එතකල් පක්ෂයේ පල්ලෑ මට්ටමේ බිම් මට්ටමේ ඉන්න සෑම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙම මම ඉල්ලන්නේ කරුණාකරලා මේ වෙලාවේ මේ පක්ෂය ඩැහැ ගන්න හදන ආණ්ඩුවේ බලවේග වලට අහුවෙන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදි තැන හිටවන්නේ එදා අපේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය කරට ලැබුණ අභියෝග වගේ අභියෝගයක් අපිට ලැබිලා තියෙනවා. අපේ පක්ෂ මූලස්ථාන ඉබි අතුරු දාලා තියෙනවා. අපේ පක්ෂ මූලස්ථානේ අද අපිට පවත්වන්න දෙන්නේ නැහැ, ඇතුළට යන්න දෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තියෙන වාතාවරණය තුළ දයාසිරි ජයසේකර එදා මැතිනිය පක්ෂයේ බේරගත්තා වගේ මේ පක්ෂයේ බේරගන්න මම සූදානම් කියන එකත් මම ගෞරවයෙන් මතක් කරමින් ඒ සඳහා සියලුම සංවිධායකවරුන්ට එක් වෙන්න කියලා ආරාධනා කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
සත නිවුස් ප්‍රධාන පෝත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.